සේරුවිල යකඩ තඹ නිධියේ දෙවන්ත රත්රන් නිධියක් පවතින බව තහවුරුව තිබෙනවා. ඒ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රංශයේ භූවිද්‍යා ආයතනය ඒකාබද්ධව සිදු කළ පරීක්ෂණයකදී සේරුවිල මෙම රන් නිධිය අරිප්පු කොල්ලකුලම් බ්ලොක් C කලාපයේ වර්ග කිලෝමීටර 100ක කලාපයක පැතිර පවතින බව තහවුරු කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය CMER සිරිවර්ධන මහතා. මේ තියෙන්නේ සේරුවිල නිධියෙන් අපි පොළොව විදලා ලබාගත් හර සාම්පලයක්. ඒ කොටසක් මෙහි අපිට මේ කළු පැහැති වර්ණයෙන් අපිට දැක ගන්න පුළුවන් ඇග්නටයිට් නැත්නම් යකඩ සයිඩ් ඛනිජය. ඒ වගේම මේ කොළ පැහැයෙන් ඒ වගේම නිල් පැහැයෙන් දකින්න පුළුවන් මැලචයිට් ඇසුරයිට් කියලා කියන තඹ සංයෝග. අමතරව අපිට රන් පැහැයෙන් අපිට මේ දැකින් ලැබෙන කැල්කොපයිරයිට් කියන ඛනිජය. එහි අඩංගු වෙන්නේ යකඩ සහ තඹ මිශ්‍ර ඛනිජයක්. මීට අමතරව රත්රන් ඉතාමත් සුළු වශයෙන් මේ සාම්පලේ පුරාම වගේ විහිදලා යනවා. අතත වශයෙන් අපට පියවි 60 රත්රන් තැබි වශයෙන් දැනට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉතාමත් සුළු වශයෙන් පවතින නිසා මේවා පිටු කරලා තඹ කරලා ඉතාමත්ම ෆියුම් පවුඩර් බවට පත් කරලා තමයි විශ්ලේෂණය කරන්නේ. ඒ විශ්ලේෂණය වලින් තමයි අපට රත්රන් තියෙන වට හරියටම නිගමනය කරන්න පුළුවන් වන්නේ. මීට අමතරව ඉතාමත්ම සුළු වශයෙන් පැලේඩියම් ඒ වගේම ප්ලැටිනම් වගේ මූලද්‍රව්‍ය තියෙන බවට ප්‍රංශ භූවිද්‍යා ආයතන මගින් පැවැත්වු ඒ සමීක්ෂණ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. මහාවංශයට අනුව රුවන්වැලි සෑය ඉදිකිරීමේදී දුටුගැමුණු රජු විසින් සේරුවිල නිධියෙන් රත්රන් ලබාගත් බව තහවුරුව තිබෙනවා. ඉතිහාසය තුළ සැඟව තිබූ මෙම රත්රන් නිධිය පිළිබඳ යළි සාධක හමුව තිබුණේ දශක 4කට පෙර සිදු කළ පරීක්ෂණයක දත්ත යළි අවධානයට ලක් කිරීමෙනුයි. ඒ අනුව වසර 40ක් පුරා භූවිද්‍යා කාර්යංශයේ යක්කල වැරැල්ලවත්ත ගබඩාවේ රඳවා තිබූ පාෂාණ සාම්පල 25ක් පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ සේරුවිල තඹ නිධියේ දෙවන්ත රත්රන් නිධියක්ද පවතින බවයි. පෘථිවියේ පාෂාණවල රත්රන් ප්‍රමාණය කොටස් බිලියනයකට 4ක් වුවද සේරුවිල නිධියේ පාෂාණවල රත්රන් ප්‍රමාණය බිලියනයකට 1000ක් තරම් විශාල බවයි තහවුරු කර ඇත්තේ. රත්රන්වලට අමතරව මිලකල නොහැකි වටිනාකමකින් යුක්ත ලෝහයන් වන පැලේඩියම් සහ ප්ලැටිනම්ද මෙම නිධිය තුළ පවතින බව තහවුරු කර තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා. අපේ ලක් පොළවේ සාහිතික කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ පොළවේ රත්තරන් තිබෙන බවට. විශේෂයෙන්ම සේරුවා විලාසිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 100ක පමණ පපරිසරයක දිග කිලෝමීටර 5ක පමණ මේ ප්‍රමාණය තියෙන බවට දැනට කරපුන ලද සාම්පල වලින් තහවුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට තනියම හෝ රජයට මේ කාර්ය කරන්න අපහසුයි. ඒක නිසා ගවේෂණය කරන්න කැමැති, ඒ සඳහා ආයෝජනය කරන්න කැමැති දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට අපි දැන් අපේ තියෙන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් අනුකූලව දොර විවෘත කරලා තියෙනවා මේ ගවේෂණ කටයුතු වලට. මෙම රත්රන් නිධිය අනාවරණ වීම සමග මහාවංශයේ 28 පරිච්ඡේදය සහ ථූපවංශයේ 71 පරිච්ඡේදය නිවැරදි බව තහවුරු වෙනවා. ක්‍රිස්තු පූර්ව 2 සියවසේදී වත්මන් කැබිති ගොල්ලෑව හෙවත් එකල අකරවිටිගම ප්‍රදේශයෙන්ද මෙසේ රත්රන් හමු වූ බවයි ප්‍රකාශ වන්නේ. රුවන්වැලි සෑය ඉදිකිරීමට එසේ රැගෙන ආ රත්රන් කරත්ත ගොඩබෑ ප්‍රදේශය අද වන විට රඹෑව ලෙස හැඳින්වෙන බවයි ජනප්‍රවාද තුල දැක්වෙන්නේ. ඒ අනුව අතීත ලංකාවේ සමෘද්ධියට මුල් වූ රත්රන් නිධි යළි මෙසේ හමුවීම රටට පලදායක තත්වයක් ලෙසයි නම් කළ හැකි වන්නේ. ඒවා පලදායී ලෙස භාවිතයට ගැනීමට බලධාරීන් සතුව යුතුකමක් සහ වගකීමක්ද පවතිනවා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා A News subscribe කරන්න.